සමන්තපත්‍ර ස්වාමීන් වහන්සේ ගැන ඕගොල්ලන් නොදන්නවනම් මම ඕගොල්ලන්ට කියලා දෙන්නම් සමන්තපත්‍ර කියන්නේ කවුද කියලා. දල සයකින්නුත් සුදු හස්ති රාජයේ මත නැගී අසංඛ්‍යාත මහබෝසත් සමුදායක් සමග පරිනිර්වාණය ආඥා කරන පුද්ගලයෙක් වෙනුවෙන් මහපොළොවට වැඩම කරන මහබෝධිසත්වෙක්. ඔහු පච්චේක බුද්ධත්වයේ දේශනා කරනවා සම්මා සම්බෝධියට පත්වීම සඳහා දවැන්ත කටුක දෙයක් උහුලමින් සමාජයෙන් අපවාද විඳිමින් පච්චේක බුද්ධත්වයට යහපත්ෙන් තියෙන සම්මා සම්බෝධිය උදා කර ගැනීම සඳහා පරිනිර්වාණ ධර්මයට සමවැදීමට ධර්මයේ දේශනා කරන්න අප කෙනෙක් සමන්තපත්‍ර මහන්සේගෙන මම නොදන්නවා නෝ සද්ධර්ම කුණ්ඩික සූත්‍රයේ මේ ලෝකයේ තුල යම් කිසි කෙනෙක් දරාගෙන සත්ගායනා කරන්නෙහිද ඔහු ඒ සූත්‍රයේ ගැඹුරු තේරුම දරාගෙන සිටින්නේද එවන් උතුමෙක් වෙනුවෙන් මාගේ දලසයගින් යුත් සුදු හස්ති රාජයා මත නැගී අසංඛ්‍යාතයක් වූ මහබෝසත් සමූහයක් සමග මහ පොළොවට වැඩම කර ඔහුට කුස තන මිටි අට නොහොත් අටලෝ දාම වර්තමාන්ට ගැලපෙන ආකාරයට ලියා ඔහුට වචනයක්වත් ස්පිල්ලක් පාපිල්ලක් නොවරදින්න දේශනා කිරීමට මම සහය දෙනවා කියලා ගෞතම බුදුන්ට ප්‍රතිඥා දීලා දිනු සමන්තපත්‍ර මහ බෝධිසත්වය සමන්තපත්‍ර වඩම්මන්නෙත් මම 180 වෙනි නිර්මාතෘ මහ බෝසත් අවලෝකිතේශරයන් නැගිටවන්න සමන්තපත්‍ර බණ කිය සමන්තපත්‍ර සතර මාර්ගඵලලාභින් පෙන්වන්නේ නැති වෙනවා සමන්තපත්‍ර අනුත්තර සම්‍යක් සම්බුද්ධත්වය නොහොත් මහ බෝසත් අවලෝකිතේශර නැගිටවන්න බණ කිය දරිමතන සමන්තපත්‍ර මහබෝසත් අවලෝකිතේශර කියලා කාලකන්ණියෙක් ඉන්නව කවදාවත් ඌට නිවන් දැක ගන්න බෑ ඌ නිරය පතුලේ ඉන්න එකෙක් කියලා කියන. ಗುಣ දැනගෙන කියනවද නොදැන කියනවද මන් දන්නේ නැහැ කියන්න. ඒ කියන්නේ නැගිටින්නේ කියන එක වෙන. එයා අනාගත්තයි මෙහෙ ඇවිල්ලා බුදුුණයි දැන් මට තේරෙන්නේ නැති මේ සතර මාර්ගඵලලාභින් බිහි කරන දොරටුව මගේ අතේ නැති. ඒක නිසා නැගිටින්නේ කියලා කියන. ත්‍රිත්ත ඥානයට ආරාධනා කරන්නේ සමන්තපත්‍ර වෙනවා. දැන හෝ නොදැන කතා කරපු එකෙන් 180 නිර්මාණය වුණා වෙනවා. විශ්ව දොරටුව 180 කරන්නේ විශේෂ කාරණාවක් නිසා වෙයි. සම්බුද්ධ ඥානය සමන්තපත්‍රට පෙන්වීමටත් ඒ වගේම සියලු සතුන්ට සතර සතිපට්ඨානය එකට කැටිකොට ඈතර වීමටත් තියපු දොරටුවක් 180 වෙයි. සම්බුද්ධ ඥානය කියලා කියන්නේ සියල්ල ගණන් හදා බලා තියෙන එකක් වෙයි. සමන්ත භද්‍ර අනන්ත දේශනා කරත් දේශනා කළ යුතු වෙන්නේ 180ට වෙයි. 180 ධර්මය පමණක් නොවේයි. ධර්මය කියලා පස්සේදී තව ධර්මයක් කියලා දෙන්න. ඒක අනන්ත ලක්ෂණය වෙනවා. සමන්ත භද්‍රගෙන් අනන්ත ලක්ෂණය කියවෙන්නේ නැති වෙයි. දේව්බම්මුන්ට දේශනා වන ධර්මයක් සමන්ත භද්‍රගේ කටින් පිට වෙන්නේ නැති වෙයි. සම්මුතික ලෝකයට ධර්මයේ දේශනා කරනවා. නමුත් ධම්සක් ගෞතම සූත්‍රය තාවමත් සමන්ත භද්‍ර දේශනා නොකළ වෙනවා. මන්ද මට පොඩි ගැටලුවක් ආවා. දැන් මෙතන අර අවලෝකිතේශර බෝධිසත්වයන් ගැන සමන්ත භද්‍ර බෝධිසත්වයන් දන්නේ නැද්ද? හඳුනන්නේ නැද්ද අවලෝකිතේශරයන් හඳුනා ගැනීමක් සිද්ධ කරන්නේ නැද්ද? අවලෝකිතේශරයන් හඳුනන්නේ නැත්තම් බණින්නේ නැහැ නේ. දැන් මන් දැක්ක. මන් දැක්ක තැනක කියනවා සමන්තපත්‍ර අවලෝකිතේශර කියලා කාලකන්ණියෙක් ඉන්නම ඌට කවදාවත් නිවන් දැක ගන්න බෑ. දැකලාද නැතුවද කිව්වේ කියලා මන් දන්නේ නැහැ. නමුත් අවලෝකිතේශර ගුණධර්ම දන්න කට්ටිය ලෝකෙ තුල පහළ වෙලා තර්ක අර වචන රිදෙ. කාලකන්ණිය කියන වචනේට රිදෙන්න නෑ. එහෙම කොහොමද ඒ තරම් උතුම් ගුණයක් විශ්වදෘෂ්ටියකට කාලකන්ණිය කියලා කිව්වේ? ඒ කියන්නේ එයා සමන්තපත්‍ර සටනට කතා කරු. සටනට කතා කරු. නැකිට්ටත් හරි. නැකිට්ටෝ කාටවත් හානි කරන්නේ නැති. මහබෝසත් අවලෝකිතේශර නැකිට්ට කිසි කෙනෙකුට හානි කරන්නේ නැති වෙයි. ඔක්කොම නිවන් දක්කන බව දැනගෙන කතා කරයි කියන මට. එයා දැනගෙන ඉන්න බවත් ඒකට සාක්ෂියක් වෙන 180 ගැන. දැනගෙන ඉන්න බවත් සාක්ෂියක් වෙන. නොදැනගෙන ඉන්න බෑ. දැනගෙන සිටි. එයා සම්බන්ධතාවයක් ඉදින් කොට තකා ගන්න නැති වෙන. සම්බන්ධතාවයක් නැtei කියලා එහෙම කියන්න බැරි වෙනවා අවසානට. මම සම්බන්ධතාවයක් තියනවා ඒ ආධ්‍යාත්මික පැත්තේ. නමුත් ඉතින් දෙන්න එක අන්න.
රණ්ඩුවෙන් හේතුවක් තියෙනනේ යාපුතු කියලා කියනවා අනික කට්ටියත් මොකක් හරි එකක් හිතාගෙන ඇති කියලා අපි සිටිය යුතු වෙනවා නේද මේක ප්‍රතිපත්තියක් නිර්මාණය වෙනකන් බලාගෙන සිටින අවසානට දැන් සමන්ත පත්‍ර 180 දිනක පිළිගන්නවා කියලා කියන්නේ පිළිගන්න දිද්ද වෙනවනේ ඇයි තමන්ගේ දේශනාවෙන් නෙමෙයි අවසානට නිවන් දකින්නේ කට්ටිය මහසත් අවලෝකිතේශරගේ තර්ම මුද්‍රාවෙන් සත්පුද්ගල ස්වභාවික තුරයිනේ මේක නිවන් දකිනකොට සමන්ත පත්‍රට මෙහෙම දෙයක් තියෙනවා ඔය පසේ බුදුන් පරිනිර්වාණගත වෙන්නේ සුදුස්ස පහළ වුණාට පස්සේ කියන්නේ මට වැඩිය යමක් කරන්න පුළුවන් මට වැඩිය යමක් දකින්න පුළුවන් මට වැඩිය ඇවිදින්න පුළුවන් කෙනෙක් පහළ වෙච්ච දවසට මං ඉවත් වෙනවා කියන්නේ ඒක හැමෝගෙම ගාව තිබී යුතු එකක් හැමෝගෙම ගාව ඒ ගුණය තිබී යුතු එතකන් රැක්මට යමක් තියෙනවා නම් ඒ රැකී දී යුත්ත පහළුනෙන් පස්සේ දීලා යා යුතුයි ඒ වගේ ධර්මයේත් ඒ කොටස තියෙනවා තමන් දේශනා කරපු ධර්මෙහි ප්‍රතිඵල ලද්දා පහළ වෙලා කියලා තව ටික කාලයක් යනකොට සමන්ත පත්‍ර දෙනවා හරිය කියලා ක්ලියර් වෙලයි සතර මන්පල දොර විමුතුණයි නිර්වාණය දැන් මිනිස්සු පසක් කරගනිවි මං කරපු කාර්යය කරලා දීපු කාර්යය උදව්වක් වෙන්නේ සමන්ත පත්‍ර අර වචන ටික කිව්වේ නැත්තම් මිනිසුන්ට සයවිද ලෝක වල අර්ථ දැනගන්න බැරි වෙනවා සයවිද ලෝක වල අසකන වාසයේ දිව ශරීරයේ මන කියන සයවිද ලෝක වල අර්ථය දැනගන්න බැරි වෙනවා අර්ථය දැනගත්ත කට්ටියන්ට අර්ථ පූර්ණ භාවයට එන්න ඒකට ඉන්න තේරෙන්නේ අන්නේ තේරෙන කෙනා පහළ වෙනකන් සමන්ත පත්‍ර නිහඬව සිටිය යුතු ඒක සූත්‍රය හරියට පිට තේරෙනවා සිටිය යුතු වෙන ඔය ආකාරයට මොකද තමන්ට බෑ කියන සමන්තට බෑ කියන බෑ ඒක කරන්න බෑ ඒක දොරටුව විවෘත කරන්න බෑ දොරටුව විවෘත කරන සමහරක් යවුන් ගිහිල්ලා නිර්වාණ ධාතුව ඇතුලේ අතරමං වෙන්නදී සමහරක් ඒකෙන්ද විවෘත කරන්නේ නැහැ වරෙල්ලා මගේ පස්සෙන් වරෙල්ලා මගේ පස්සෙන් කියලා දෙගෙන හදගෙන ගියාට එහෙම කට්ටිය තමන්ගේ පසුපසින් එක දිගට එන්නේ නැති කට්ටිය හැලෙන කැඩෙන වැටෙන වැටලි වල තමන්ගේ ධර්මයේ දර්ශන කරටුවක් නැහැ තමන්ගේ ධර්මයට සහ තථාගත ධර්මයට නිගාවක් වෙන විදිහට ඒ කට්ටිය සැරිසර සමාජෙත් මම දැකලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට අනන්ත දොස් කියන තවත් භික්ෂුන් වහන්සේ සාම්ප්‍රදායික භික්ෂුන් වහන්සේලා අනන්ත දොස් කියන සමන්ත පත්‍රිකේ ගෝලෙට චීවර දාගත්තුන්ට ඕ බුද්ධම් බුද්දේ බුද්ධානුස්සතිය කියාගෙන අපට්ටිය නොවි අර තථාගතයන් ආකාරයට දැක්ක සමන්ත පත්‍ර ඒක තමයි එන්ලයිට්මන්ට් එක කියාගෙන එළියට වැස්ස කට්ටිය නමුත් තථාගත සත්‍ය ධර්මය දන්නේ නැතුණා තේරුම් නැතුණා ඒක පැත්තකින් තියලා වන්දින භික්ෂුව සාම්ප්‍රදායික භික්ෂුව අර සමන්ත පත්‍රිකේ කිසිදු ගෝලයකට කැමති නැති ඒනට සමන්ත පත්‍රත් ඒ වගේ පට්ටිය සිය දහස් ගණනින් නිර්මාණය කරමින් මේ වෙනකොට ගමන ගිහිල්ලා අවසන් වෙනවා ලක්ෂ ගණනින් නිර්මාණය කරලා තියෙනවා මේ කට්ටිය මේ කට්ටියන්ට ප්‍රතිපත්තියක් පිරිනැමිය යුතුයි මේ කට්ටියන් ප්‍රතිපත්තියක් පිරිනැමිය යුතුයි සියලු දෙනාට සමන්ත පත්‍රයට කරන්න පුළුවන් නම් අපිට නිදහස ඉඳීමට හැකියාව අපිට නිදහස ඉඳීමට හැකියාව නමුත් මේක කරන්නේ කියලා කිව්වෙම අපිට කරන්න වෙන්නේ අපිට බව දන්න නිසා අපිම කරනවා කියලා තීරණයක් කරගෙන ජීවරේ පැත්තකින් තියලා දානේ පැත්තකින් තියලා පඳුරුපාක් කුඩම් එපා කියලා වැඳුම් එපා කියලා කිසිම දෙයක් එපා කියලා ඉවරලා සංකේතය තුලින් මිනිසු නිර්වාණයට පැමිණවීම වහ උතුම් දෙයක් කියලා තේරුම් අරගෙන ධර්ම දරුතු උපදානය කරා මේ සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ නිර්වාණ ධාතුව ගැන කියනවා දොර නැති වෙනවා ඊට පස්සේ නිවන් දැකීම සඳහා මමත්වයේ හිස් කරගන්නේ කියලා කියනවා මමත්වයේ හිස් කරගන්නත් ඕන නිවන් දකින්නත් ඕන මමත්වයේ හිස් කරගන්න කුමක්ද කරන්න ඕන කියලා හුවන් පස්සේ සිත වොච් කරන්න කියලා කියනවා අන්න එතන පසේ බුදුවරයට වරදී එකෙක් නිවන් දකින්නේ නැති වෙන දැක්කනම් දැකපු විදිහට ඉඳපල්ලයි කියලා සමන්ත භද්‍රට කියන්න වෙනවා හේතුව මොකද මේ අවකාශ ධාතුව අයින් කරයින් පස්සේ එකක් තියෙන. ඒක දකින්න දොරටුවක් මිනිසුන්ට දෙන්නේ නැතුව
තැනක් දෙන්නේ නැතුව ස්ථාවර ස්ථානයක් දෙන්නේ නැතුව සමන්ත භද්‍ර නිවන් දකින විදිහත් දැකපු උන්ගේ විදිහත් කියන නිවන් දකින්නේ සියලු දෙනා අනාගත 180 වෙනි